සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා දිවි මඩලට සමුදේ. සමාජ පිරිහීම වැළැක්වීමට මහා සංගරත්නය පෙරමුණ ගත යුතු බව කථානායක අවධාරණය කරයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ නියත වශයෙන්ම සජිත්‍ර මන්ත්‍රී විජේපාල කියයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීමේ ගැසට් නිවේදනය ලබන සතියේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. වේදිකාව හෙළ සිනමාව මෙන්ම පුංචි තිරෙන් කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අනබිහි භවනීය මෙහෙවරක් ඉටු කළ පතාක යෝධයෙකු බඳු වූ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට 71 වන වියෙහි පසු වූ ඒ මහතාගේ අභවය මුළු මහත් කලා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි අඩුවක්. නවසිය හතලිස් අට වසරේ ජුනි මස දොළොස්වනදා පවුලේ බඩ පිස්සා ලෙස මෙලොව එළියදුටු කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න හෙවත් ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම් වලින් බහුල මෙන්ම ප්‍රවීණ රංගතරයන් අතරින් රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙක්. නුවර එළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපත ලද එතුමා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගැමියෙක්. ඔවුන්ගේ ජීවනෝපාය වූයේද ගොවිතැනයි. එතුමාගේ මුල්ම පාසල දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය වන අතර ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත් වූ එතුමා පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේදී හෙන්රි ජයසේන මහතාගේ හමුවීම සිදුවීමත් සමග කලා ක්ෂේත්‍රයට අදාළ වූ මූලික අත්දැකීම් රැසක් හිමිකර ගැනීමට සමත් වුණා. අපුස සාමාන්‍ය පෙළතෙක් මළල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගිය මෙතුමා එක් වසරකදී වසරේ ජ්‍යෙෂ්ඨ විශිෂ්ටම ක්‍රීඩකයා බවටද මුල්ම වතාවට පාසල් වේදිකාවේ නාට්‍යයකට එතුමා සම්බන්ධ වන්නේ පාසලේ නාට්‍ය ගුරුතුමා වූ සුනිල් ශ්‍රියානන්දයන්ගේ අස්ප ගුඩුන් නම් පාසල් වේදිකා නාට්‍යෙන්. පළාත් මට්ටමින් පැවැත්වුණු නාට්‍ය තරගාවලියේදී අස්ප ගුඩුන් නාට්‍යයට මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානයට පත්වුණා. පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් අවසන් කළ අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීම සිදුවන්නේ මෙහිදී වන අතර එවකට පේරාදෙණියේ රඟ දැක්වූ සෑම නාට්‍ය නිර්මාණයක්ම නැරඹූ මෙතුමා ඒවා තම නිර්මාණ ශක්තිය වැඩි කර ගැනීමට භාවිතා කළා. විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී සරත් චන්ද්‍රයන්ගේ ප්‍රේමතු ජයති සෝකෝ නාට්‍යයට පණ පෙවූ එතුමා එතෙන් පටන් ඔහුගේ වෙස්සන්තර මහාසාර කදාවලලු එළව ගිහින් මෙළව ආවා වැනි නාට්‍ය කිහිපයකම රඟපෑමට මෙතුමාට අවස්ථාව හිමි වුණා. පසු කාලීනව සුගතපාල සිල්වා දයානන්ද ගුණවර්ධන ගුණසේන ගලප්පති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් විෂය පිළිබඳ මනෝදැනුමක් ලැබූ ඔහු ඒ සිද්ධීන් අතරේම ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යයේ ප්‍රධාන චරිතයේ රඟපෑ නිලියවෝ තමරා ජයන්ති සිල්වා සමග 1979 වර්ෂයේදී විවාහ දිවියට ඇතුළත් වුණා. දියණියක් සහ පුතණුවෙකුගේ පියෙක් වූ ප්‍රවීණ රංගතර ජයලත් මනෝරත්න මහතා ලිපිකරුවෙක් ලෙසට මුල්ම පත්වීම් ලැබූ මහවැලි අධිකාරියේ ඉහළ තනතුරක් දක්වා ගොස් පසු කාලීනව වසර 16ක් සේවය කර
රැකියාවෙන් ඉවත් වී පූර්ණ කාලීනව රංගනයම තෝරාගත් මෙතුමා වේදිකාවේ සිනමාවේ මෙන්ම රූපවාහිනියේ රංගපාන අතරේ එතුමාම රචනා කරමින් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයක් වේදිකාගත කර තිබෙනවා. වේදිකාවේ පමණක් නොව සිංහල සිනමාව වෙනුවෙන්ද එතුමා විසින් ඉටු කළ මෙහෙය අනභිභවනීයයි. ඒ වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ජයලත් මනෝරත්නන් හොඳම නළුවා, හොඳම සහාය නළුවා සහ හොඳම විකට නළුවා සම්මානය ඇතුළු ජනාධිපති සම්මාන රැස්සකට හිමිකම් කියා තිබෙනවා. මේ අතර සියත ටීවී මාධ්‍ය ජාලය සමගද ඉතාම සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය ජයලත් මනෝරත්නන් සියත රූපවාහිනියේ වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණා. ඒ අතරින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉමහත් ආදරයට සහ ආකර්ෂණීයට පාත්‍ර වූ වැඩසටහනක් බවට පත්වන්නේ ටෙලි නාට්‍යයේ කතාව වැඩසටහනයි. කොළයක් ඒක අපි කියනවා මේ දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාව. ඉස්සර එහෙම කියන්නේ දැන් ගැහැණු දරුවෝ සහ පිරිමි දරුවෝ දෙගොල්ලම එකට ඉගෙන ගන්නවා. මේක තිබෙන එකම එක ගොඩනැගිල්ලයි. ඒ ගොඩනැගිල්ල හරියට එල් අකුරක් වගේ ඉංග්‍රීසි එල් අකුරේ හැඩයට තියෙන්නේ. ප්‍රවීණ රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ අභාවය සමස්ත කලා ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවක්. කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටු කළ ආචාර්ය ජලත් මනෝරත්න මහතාට සියත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. වර්තමානයේ මෙරට ඇති වී තිබෙන සමාජ පිරිහීම තුරන් කිරීම කරමින් රට යහමගට ගැනීම සඳහා මහා සංඝරත්නය මැදිහත් විය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. පදවිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමාජයේ මේ දවස්වල ඇති වෙන විවිධ ගැටලු ප්‍රශ්න තියෙනකොට අපිට හිතනවා මෙතෙන් අපි රටට යම් කිසි වෙනයක් අවශ්‍යයි. ගෙදරක වෙනයක් තියෙනවනම්, ගමක වෙනයක් තියෙනවනම්, ප්‍රදේශයක වෙනයක් තියෙනවනම්, රටක වෙනයක් තියෙනවනම් ඒ ගම, ඒ නිවසේ රට දියුණු වෙනවා. ඉතින් ඒ විනය ආරක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ දිනවල අද ගෞරව දන්නවා මේ පටිගත කළ රට විශාල අවුල් භාගයට පත් වෙලා තියෙනවා. මේකෙන් අපි දකින්නේ සමර්ථ සදාචාර පද්ධතියේ විශාල පිරිහීමක්. මේ අවස්ථාවේ තමයි විශේෂයෙන්ම මහා සංඝරත්නයට විශාල වාකීමක් තියෙන්නේ. මේ රට යාමකට ගන්න. අධිකරණයේ ස්වාධීනත්වය සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා අග විනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය කඩිනම් පියවරක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අපේ රටේ ඉතිහාසයේ නොවිරු ආකාරයට අධිකරණ පද්ධතියට ස්වාධීන අධිකරණයට රංජන රාමනායක මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ විසින් ඉතාම නරක ලෙසත් පිළිකුල් සහගත ලෙසත් මැදිහත් වෙලා තියෙන බවට සාක්ෂි දිනපතා දවසින් දවස අලුත් වෙමින් එළියට එනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයත් අනිත් විනිසුරුතුමන්ලත් මේ හා සම්බන්ධයෙන් මින් පෙර නොවූ අත්දැකීමක් නිසා අධිකරණයේ ස්වාධීනත්වයේ ගරුත්වය සහ විශ්වසනීය භාවය පොදු ජනයා තුළ තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට මැදිහත් වේ කියලා අපි විශ්වාස කරනවා. මූල්‍ය අපරාධ කොට්ටාසයේ නීති විරෝධී එකක් බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් විභාග වුණා. ඉතින් ඒක නිසා නීති විරෝධී මූල්‍ය අපරාධ කොට්ටාසයක් තුලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ඒ සම්බන්ධ නිලධාරීන් ඉතාම දරුණු ලෙස දේශපාලන පිළිගැනීමේ යන්ත්‍රණයක් හදලා දුන්නේ. ඒ යන්ත්‍රණය හදාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ පිරිසත් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අපේ තිබෙන්නේ බලවත් කණගාටුවක්. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා ඉදිරි මහමැතිවරණයේදී පෙළ ගැසිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදකොඩ අබේතිස්ස හිමියන් පවසනවා. කොළඹ පැවති සංවාදයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මැතිවරණයක් මාස එකහමාරක් ඉස්සරහ තියාගෙන මේ බයිස්කෝප් කාර්යයන්ගේ හඬපට අහහහා ඒ විඩුවෙන් සමස්ත කාලයම වැය කරමින් සියලුම මාධ්‍යවල 75%ක ප්‍රවෘත්ති කාලය ආවරණය කරමින් ගත කිරීම. අපි වගේ රටකට
මොනතරම් උචිතද කියන එක තව පාරක් හිතන්න වෙලා තියෙනවා. සමහරු හිතුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයටපත් කිරීම තුලින් රට මුළුමනින්ම සුරක්ෂිත වෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වුණා හරි විදිහේ පාර්ලිමේන්තුවක් සකස් වුණේ නැත්තම් ඒ පාර්ලිමේන්තුවේ 3/2 බලය තමන්ට අවශ්‍ය කරන අරමුණ කළා රට පාලනය කරගෙන යන්න රට හසුරුවාගෙන යන්න අවශ්‍ය කරන නිවැරදි පාර්ලිමේන්තු බලයක් නැත්තම් ඔහුට උනත් ඔහු බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න බෑ. සුළු ජාතින්ගේ කේවල් කිරීමට යටත් නොවන පාර්ලිමේන්තුවක් සකසා ගත යුතුම වෙනවා. අපි දැන් කල යුත්තේ අපි හදාගත්තු නායකයාගේ පන්නේ ඊට ගැළපෙන විදිහේ පිරිවරක් ගොඩනගාගෙන ඉදිරියට යන්නට ඔහු ශක්තිමත් කිරීමයි. ගෝඨාභය මහත්තයාට කියන්න, මහින්ද මහත්තයාට කියන්න, බැසිල් මහත්තයාට හරි මිනිසු ටිකක් ඡන්දෙට වන්න කියලා. හොඳ තෝරා ගැනීම ටිකක් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව සලසලා දෙන්න, හොඳ පිරිසකට නාම යෝජනා දෙන්න වැඩ කරන්න. එහෙම වුණොත් අන්න අපි බලාපොරොත්තු වෙන සෞභාගී දේශ 20යි 20 ඇති කරන්න පුළුවන්කම ලැබෙයි. මේක තමයි හොඳම අවස්ථාව අපට. ඒ නායකයාට ඒ නායකත්ව ගුණාංග පාවිච්චි කරලා මේ රට හරි දිශාවට මෙහෙවන්නට අපි උදව් වෙන්නට ඕනේ මේ අවස්ථාවේ. අර යන බෝලේට පයින් ගහලා I also played කියලා කියන ක්‍රීඩකයෙක් නෙමෙයි අපට අවශ්‍ය වෙන්නට ඕනේ. මේ වෙලාවේ බෝලේ නවත්තලා හරි දිශාන්තියට හරි විදියට ගහන වෙනසක් ඇති කරලා මේ ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර් කෙනෙක් තමයි අපට ඕනේ වෙන්නේ. ඒසේ වෙනස් කරලා ගෙනියන්න පුළුවන් නායකත්වයක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ නායකත්වය ඔහුට කරගෙන යන්න නම් ඊළඟට අවශ්‍ය වෙන දේ තමයි පාර්ලිමේන්තුව. මහබැංකු වංචාව ඇතුළු දූෂණ වංචා සෙවීමට පත් කළ ආණ්ඩුව එම සිද්ධිය පිළිබඳව අවධානය යොමු නොකර විපක්ෂය මර්ධනය කිරීමේ ව්‍යායාමයක යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා පවසනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ ඉන්න ඇත්තොත් මැදිහත් වෙලා දූෂණය කළා. මහබැංකු ගැටලු අද සමහරව එක මහා ලොකු කාරණයක් හැටියට පෙන්නවා. ඇත්ත මහබැංකුවේ අවස්ථා දෙකකදී වංචාවන් සිදු වුණා. හැබැයි මතක තියාගන්න ඒක මේ රටේ ආර්ථිකය බංකොලොත් කරන්න තරම් ලොකු එකක් කියලා සමහරු කියනවා. අපේ රටේ ණයබරයෙන් 1000න් එකයි මේ මහබැංකුවේ ඇතිවෙච්ච වංචාවෙන් සිද්ධ වුණේ. ඒකෙන් 90% අපි මැදිහත් වෙලා නැවත ලබා ගන්න කටයුතු කළා විතරක් නෙවෙයි, ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කළේ අපේ ආණ්ඩුව. මහබැංකු හොරු අල්ලන්න ආපු අය අද ඒ ගැන නිහඬයි. දැන් අද අපිට පේනවා මේ පුරාජේරු කතා පාරම්බාපුවා වෙනුවට මේ අපි පස්සේ ලෝන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. ඒ එක්කම සහරාන්ගේ ඒ අපරාධය සිද්ධ වුණා. ඒකට අපි වගකීම දරන්න ඕන. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති හැටියට ඒකට දරන්න ඕන. මොකද අනතුරු අඟවල තිබිච්ච අවස්ථාවයක නොකිරීමද දැම්මකෝ තත්ත්වේ. ඒක තමයි සිද්ධ වුණේ. සහරාන්ලා පස්සේ හඹා යනවා වෙනුවට දේශපාලන පරිගණීම් වලට අද සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙනවා ආරක්ෂක අංශ බුද්ධියංශ. අපි පස්සෙන් පන්නන්න දේශපාලන වශයෙන් පන්නන්න තමයි යන්නේ. පසුගිය රජයේ සමයේ දූෂණ වංචා සිදු කර ඇති සියලු පුද්ගලයින් වහාම නීතිය හමුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ට ඡන්දෙ දීපු 155ක ඡන්දදායකයා ශක්තිමත් කරනවා වෙනුවට තාම UNP එකේ ඉහළ අර්බුදය බීරගෙන නැහැ. තාම සජිත් කණ්ඩායම ඉන්නව නායකත්වයේ ඩැහැගන්න බලාගෙන රණල් වික්‍රමසිංහ මහත්මයා මේ නායකත්ව පුටුව බදාගෙන ඉන්නවා. මේක නම් මේ කපේ විසෙන ප්‍රශ්නයක් කියලා පේන්නේ නැහැ. කමිටුදායි තීන්දුව කරන දවස් දායි හැබැයි වික්‍රමසිංහ මහත්තයා ওই නායකත්වයෙන් එළව ගන්න සජිත් පාර්ශවයට හැකියාවක් ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ. දැන් අපිට ආරංචියක් තියෙනවා රණල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වයේ ඉන්නවා නම් සජිත් පාර්ශවයේ බොහොමයක් දෙනා මහමැතිවරණ ඉල්ලන්නේත් නැතිය කියලා. එහෙම වුණොත් එහෙම අර 155ක හංසයාට කතර ගහපු ජනතාවට අබසරණයි කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් අපි මේ ආණ්ඩුවට කියන්නේ පහුගිය ආණ්ඩුවේ වංචා දූෂණ කප්පරක් තිබුණා කියලා තමයි මේ ආණ්ඩුව බලයට පත් වුනේ. සිල්ලල හාල් කෑලි පස්සේ එළවනවා වෙනුවට මහදවල් මහබැංකු මංකොල්ලේ මහා මොලකරුව වත්තරංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවට වහා කටයුතු කරන්නට ඕනි ආණ්ඩුව. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හට සහන ලබා දීමට වත්මන් රජය මේ වන විට කටයුතු කර ඇති බවත් එළඹෙන සතිය වන විට ඒ පිළිබඳ නිල නිවේදනය මහබැංකුව විසින් නිකුත් කරන බවත් රාජ්‍ය අමාත්‍ය ශයන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියට අනුව මුදල් ඇමතිවරයා හැටියට අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු නැවත පවත්වාගෙන යන්න අවශ්‍ය සහන ලබා දීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරා. ඒ අනුව මිලියන 300ක් නොඉක්මවන ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කොටස් දෙකකට අපි සහන ලබා දෙන්න කටයුතු කරා. ඒ අනුව 2020 දෙසැම්බර් 31 දක්වා ප්‍රාග්ධනය නොගෙවා ඒ එකඟතාවයන්ව මූලික එකඟතාවයන් වලට ආපු පොලී අනුපාතයේ පමණක් පවත්වාගෙන යන්න උන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහාම මාස 3ක කාර්ක ප්‍රාග්ධනයක් මාස 6කින් ගෙවියන ආකාරයට ලබා දෙන්නත් අපි රජය හැටියට කටයුතු කරමු. ලබන සතියේ වෙද්දී මේ සම්බන්ධව නිල නිවේදනයන් මහා බැංකුව විසින් රටේ ලියාපදිංචි බැංකු සඳහා ලබා දීම සිදු වේ. අපි බලාපොරොත්තු වෙනවා සියලුම බැංකු මාර්තු මාසයේ වෙද්දී ඒ ව්‍යාපාරික මහත්මීන්ට අවශ්‍ය ආකාරයට ඒ අවශ්‍ය වෙනස්කම් කිරීම සිදු කරයි කියලා. නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පත්වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ලබන බ්‍රහස්පතින්ද වෙනකොට අපි දන්නෝ මේ පක්ෂයේ ඉහලින් ලැබෙන නැත්තම් මේ දෙගොල්ල එකට එකතු වෙලා ගන්න සුසංයෝගය තුළින් මේ පක්ෂය කොහොමද ජයග්‍රහණ මාවත කරා යන්නේ කියලා. අනිවාර්යෙන්ම ඊළඟ පක්ෂ නායකය වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි සජිත් ප්‍රේමදාස. එතුමාට තරඟ කරන්න එතුමාට සමාන කරන්න මේ පක්ෂයේ වෙන කවුරුවත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මං හිතනවා මේ පක්ෂයෙන් බාර දෙනකොට මේ පක්ෂයේ නායකත්වයට යන්නේ වෙන කවුරුවත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා. ඉතින් මේ සෙල්ලම් මොනව කරත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ රටේ නායකය හැටියටත් මේ රටේ අගමැතිවරයා හැටියටත් එක්සත් ජාතික පක්ෂයේ නායකය හැටියටත් වෙන කවුරුවත් නෙමේ සජිත් ප්‍රේමදාස මැතිතුමායි කියන එක අපි මේ රටේ ජනතාවට කියනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගෞරවාන්විත විදියට එතුමාට අපි කරපු ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට මං හිතන ඉදිරියේදී එතුමා මේක ඉතාමත්ම ගෞරවාන්විත විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ පක්ෂේ නායකත්වය ලබා දෙයි කියන ලොකු විශ්වාසයක් මට මැද හිටපු කෙනෙක් හැටියට මට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන්. වත්මන් ජනාධිපතිවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙන බැවින් ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළහොත් මෙරට ක්‍රීඩා අංශය ඉදිරියට ගෙන යා හැකි බව අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා පවසනවා. ඒ කොළඹ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ලංකාවේ පළවෙනි වතාවට රාජ්‍ය නායකයෙක් කතා කරනවා ස්පෝර්ට්ස් ඉකොනොමි එකක් ගැන, ස්පෝර්ට්ස් යුනිවර්සිටි එකක් ගැන කතා කරනවා. දැන් මේ නායකයා තවම දවස් 55යි නායකයා බවට පත් වෙලා. ඔහු යමක් ඉලක්කයක් හඹාගෙන යන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා අපේ පැත්තෙන් අපි මේ සම්බන්ධීකරණය හොඳට තිබුණොත් සහ අපි ඇමති පුටු වලින් ලේකම් පුටු වලින් DG පුටුවෙන් බැහැලා පිටණි ඔබට ඇහුම්කන් දෙන එකඟ වුණොත් සහ ඒ ඇහුම්කන් දෙන දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් අපිට මීට වඩා ක්‍රීඩා තැනකට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. පහුගිය අවුරුදු 5 ක්‍රීඩා ඇමතුරු 5 දෙනෙක් හිටියා. එතකොට එහෙම වුණාම ප්‍රතිපත්තියක් තිබුණත් ක්‍රියාත්මක කරගන්න බෑ. ඒක අපේ රටේ තියෙන දේශපාලන සංස්කෘතියේ වරදක්. දේශපාලනය පිළිබඳව දැනුමක් තිබෙන ජනතාවට සේවය කළ හැකි සුදුසු පාලකීන් පාර්ලිමේන්තුවට යැවීම මෙරට ජනතාවගේ වගකීම බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. රංජන් රාමනායක කොරණ වැඩවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුටත් ඉවරයි, විනිසුරුවරුටත් ඉවරයි, පොලිසියත් ඉවරයි, නළුලියොත් ඉවරයි, අවසානයේ රටම ඉවරයිනේ. ජනතාවගේ විශ්වාසය සියල්ලම නැති කරා. ඒ මනුස්සයා රඟපාගෙන හිටියේ නම් තවත් ජෝක් ෆිල්ම් දෙක තුනක් හදයි, අපිත් ගිහිල්ලා බලලා ලේ ටිකක් සුද්ධ කරන්න hina වෙලා අපිත් එනවා. නොකැලඹෙන මිනිස්සු පාර්ලිමේන්තුව ආවම මේ වගේ අලකවංචි වෙනවා. එහෙනම් පාර්ලිමේන්තුව ඔබතුමාලා එවන්න ඕනේ කවද ඉස්සරහට? දේශපාලන ගැන දන්න ජනතාවට ජීවත් වෙන වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට එවන්න ඕනේ පාර්ලිමේන්තුවට. මේක හැම වරද්දලත් අපේ මෙමුන් තමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සින්දු කියන්නේ මේක නොතේරෙච්ච සින්දු කියන එක හිතුවා මටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී කියා රඟපාන්න. රඟපාන්න කියලා හිතුවා මටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා. ඒ නිසා ගැළපෙන දාන්න යවන්න නැතුගේ ප්‍රතිඵල දැන් පේනවනේ. වත්මන් ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම සොයා බලා ක්‍රමානුකූලව මෙරට ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට යම් පිළිවෙලකට ගන්න සූදානම්. ඇත්තටම අපේ රටේ විශාල අපිළිවෙලක් තියෙනවා. සෑම ශ්‍රේෂ්ඨකම හරි අපිළිවෙලයි. ඒ නිසා මේ අපිළිවෙල පිළිවෙල කරන්නේ. එහෙම නැත්නම් යම් ක්‍රමවේද හදන්න යම් කිසි ශ්‍රේෂ්ඨවලට සිස්ටම් එකක් හදලා ක්‍රමානුකූලව මේ රට ඉදිරියට ගෙනියන්න අද වර්තමාන ජනාධිපතිතුමා කැපවීමෙන් නායකත්වය දෙනවා දකිනවා. එතුමන ශක්තියක් වෙන කණ්ඩායමක් අවශ්‍යයි. ඒ කණ්ඩායම අපි ඉදිරියේදී ගොඩනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ රට හදන්න හම්බෙන්නේ නැහැ. ලෝකේ හැම රටක්ම දියුණු වෙලා තියෙන්නේ නායකයා විතරක් මහන්සි වෙලා නෙමෙයි. ඒ නායකත්වයේ ආදර්ශය අරගෙන බිම් මට්ටමට එනකන් ජනතාව ජනතාවගේ කැපකිරීමක් කරන්න අවශ්‍යයි. එහෙම වුණොත් තමයි රටක් හැටියට විනයක් ඇති හොඳ ප්‍රබුද්ධ රටක් වශයෙන් අපේ රට ගොඩනගන්න පුළුවන්කම ලැබෙන්නේ. වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර විපක්ෂයේ අඩුපාඩු සොයමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එක්සත් ජාතික පක්ෂ ප්‍රශ්න ආණ්ඩුවට ලක්නේ අපි 16 ඉඳලා 20. ආණ්ඩුවට කරුණාවෙන් කියනවා තමන්ගේ කාර්යභාරය කරන්න. අපේ කාර්යභාරය අපි කරන්න. ආණ්ඩුව තුලින් දෙක බල ගන්න කතා කරන්න ඉස්සර වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. සාහන දෙනවා වෙනුවට සාහන කප්පාදු කිරීම කළා තියෙනවා. අද බඩු මිල ගැන කතා කරන්න, අද එළවලු මිල ගැන කතා කරන්න දෙයක් නෑ. අද හාල් ගන්න නෑ. දැන් අද වෙලා තියෙන්නේ 69 ලක්ෂයක් ඡන්ද දීලා හාල් වෙනුවට කුණ්ණෝක ගන්න වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුව කරන්නේ විපක්ෂයට මාතෘකා සපයන අතර මාධ්‍ය මර්ධනය කරනවා. ඒ වගේම ආණ්ඩුව විරුද්ධව ගොඩනගෙන ව්‍යාපාර මර්ධනය කරනවා. හැමදෙනම හමුදාව යොදවලා නිදාසේ ජනතාව කරගෙන ගියපු කටයුතු අද අඩබණ කරලා තියෙනවා. මේ මර්ධනකාරී යුගයේ ආරම්භ කළා තියෙන්නේ. තමන්ගේ කාර්යභාරය කරගන්න න්‍යායිකම් මත අද විපක්ෂය අඩුපාඩු වෙනම ගමනක් යන්න හදනවා. ඒ කියන්නේ අපි කනගාටුනවා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය සහාය ඉදිරි මහමැතිවරණයේදී ජනතාව ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නේ කරන්න පුළුවන් දේවල්. එතුමා ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරන කාලෙත් එතුමා කරනවා කියපු වැඩේ කරලා පෙන්නුවා. හදනවා කියපු දේ හදලා පෙන්නුවා. වැඩේ ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ අතුරු අයවැයක් එක්ක යන කාලයක්. අපි ඉල්ලනවා රටේ ජනතාවගෙන් ජනවරම ඉදිරියේ පවත්වන පාර්ලිමේන්තුවේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න වැඩපිළිවෙළ හදලා දෙන්න. පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දුව ඉටු කරන නායකයෙක් තමයි මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තින්නේ. නියත වශයෙන්ම ඉරහඳ පායන වගේ එතුමා දුන්න පොරොන්දු එකෙන් එක ඉෂ්ට කරන අපිත් මේ රටේ ජනතාවත් විශ්වාසය දන්නවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්තේ විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්තේ විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.